ජාතික ජනබලවේගේ කෝට්ටේ ආසන සමුළුව ජාතික ජනබලවේගේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපේ රටේ මතයක් ගොඩනගලා තිබුණා. මේ රට විශාල ප්‍රපාතයකට ඇදලා දාලා තිබෙන්නේ. මේ රටේ ආර්ථික අර්බුද නිර්මාණය කරලා තිබෙන්නේ මේ යුද්ධයේ විසින්. මතකද? මට මතකයි මෛත්‍රීපාල සිරිසේන එක වේදිකාවකදී කතා කරලා කිව්වා, මල්ටි බැරල් එකකින් තප්පරයකට උණ්ඩ මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා, විනාඩියකට මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා, පැයකට මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒ පහේ මල්ටි බැරල් එකෙන් නිකුත් කරන උණ්ඩ වලින් ඉස්පිරිතාලයක් හදන්න පුළුවන් කියලා. ජනතාව හිතුවා මොකද්ද? යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රට ගොඩනගයි කියලා. අන්න ඒ බලාපොරොත්තුව 2010 මහින්ද රාජපක්ෂට දුන්නා. ජනතාව පොර කකා. සමහර අය කිව්වා යුතුකම ඉටු කරන්න දෙන්න ඕන කියලා. කලගුණ සලකන්න දෙන්න ඕන කිව්වා. මතකද? හැබැයි මොකද උනේ? 2022 වෙනකොට ඒ රාජපක්ෂට සිද්ධ වුණා ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ පැනලා ගිහිල්ලා නාවික කඳුරක හැංගෙන්න. එයි ජනතාව විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව බිඳ වැටුණා. මම හිතනවා ඊළඟ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට කියලා. 2015 ගණන් ගන්න එපා. ඒක හයිබ්‍රිඩ් ආණ්ඩුව. සාමාන්‍යයෙන් අපේ ගම්මල කියනවා මේ ගොනයි මීවයි කරත්තෙ බඳලා එකට අදින්න බෑ කියලා. මොකද ගොනා අදිනවා ගොඩට, මීවා අදිනවා මඩට. ඒ වගේ ආණ්ඩුවක් තමයි 2015 තිබුණේ. ඊළඟ අවස්ථාවක් ආව ගෝඨාභය රාජපක්ෂට. ඌ අපේ රටේ විනය හදයි, නීතිය හදයි, වංචා දූෂණ නතර කරයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි මොකද උනේ? 2022 වෙනකොට ජනතාවගේ අපේක්ෂාව බලාපොරොත්තුව මොනතරම් සුන් කරාද කියලා කියනවා නම් ජනතාවට විශාල වේදනාවක් සහ කෝපයක් ආවා. ඒ කෝපය සහ වේදනාව තමයි එහා පැත්තේ මිරියහන හන්දියෙන් පුපුරලා ගියේ. මෑත කාලයේ බැලුවත් ජනතාවට හැම වෙලාවම සැකෙම් බලන්න සිද්ධ වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.